ස්වාමීන් වහන්ස, යම්කිසි සීලයක් රකින්න පුද්ගලයෙක් යම් අවස්ථාවක මේ සීලය ඛණ්ඩනය කරනවා. එවිට අකුසල් රැස් වෙනවා ඔහුට. එම ක්‍රියාව, එහෙම නැත්නම් තමන් අතින් ඛණ්ඩනය වූ සීලය පිළිබඳ ක්‍රියාව නැවත නැවත මේ පුද්ගලයා සිහිපත් කිරීම තුළින් ඔහුට අර මුල් ආකාරයටම අකුසල් රැස් වෙවි එය බලවත් වෙනවද? මෙහෙමයි, දැන් සමාජයේට අපි කොච්චර සීල් සමාදන් වෙන්න කිව්වත් නෝනා සමාජයේ සීල් සමාදන් වෙන්නේ නැහැ, සීලය ආරක්ෂා කරන්නේ නැහැ. මොකද සමාජයේ සීලේ දුර්වලභාවයක් තියෙනවා නම් සීලය රකින්න කියලා අපි සමාජයට කියලා වැඩක් නැහැ. යමෙක්ගේ සීලේ දුර්වල වෙන්නේ සම්මාදිට්ඨියේ දුර්වලභාවය නිසා. එන වර්තමාන සමාජයේ සීල්පද බිඳිනවා නම් අපි සීල්පද රකින්න කියලා හන්දියක් හන්දියක් ගානේ ටියුෂන් පන්ති දාලා කියලා දුන්නත් ඒක වැඩක් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ සීල්පද බිඳින්නේ සම්මාදිට්ඨිය දුර්වලයි. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව දුර්වලයි. එතන කර්මයේ කර්මඵල විශ්වාසය දුර්වලයි. පටිච්ච සමුප්පන්නව මෙරිලා උපතක් තියෙනවා, ඒ උපත අපි සීල්පද බින්දොත් දුර්වල වෙනවායි කියන විශ්වාසය ඒගොල්ලන්ට නැහැ. ඒ වගේ සම්මාදිට්ඨියේ දුර්වලභාවයන් නිසායි කෙනෙක් සීල්පද බිඳගන්නේ. එනිසා ඒ වගේම නොනා සාංශාරික පුරුදු මතත් සිල්පද බිඳ ගන්න. මොකද පෙර ජීවිතයේ සිල්පද බිඳීම් සිද්ධ කරලා දීර්ඝ අබුද්ධෝත්පාද කාලවලවල සිල්පද බිඳීම් සිද්ධ කරලා මේ ජීවිතයේ සිල්පද බිඳිනකොට අර අතීත දැනීම් සකස් වෙලා දිගින් දිගටම සිල්පද බිඳීම් වලට යොමු වෙන්න පුළුවන්. ඒ වගේ සිල්පද බිඳපු කෙනා නොනා ඒකෙන් නිවැරදි වෙනවායි කියන කාරණේ දෙලේසි නැහැ. ඒකත් තේරුම් ගන්න ඕන. මොකද බිඳපු සිල්පද වලට අදාළ විපාකයන් ඉස්සරහට එන්න තියෙනවා. ඒ විපාකයන් එන නිසාම සංස්කාරපත්‍ය විඥාන කියන ධර්මතාවය තුල තව තව සිල්පද බිඳින දිශාවටමයි ඒයි අරන් යන්නේ. දැන් ඔය අපේ රටේ තියෙනවනේ මහා පාතාල ලෝක නේද? ඒවැයි අය මිනිස්සෙක් කුංචි දරුවෙක් මරන්නේ නෝනා මේ මැස්සෙක් මදුරෙක් මරන තරම්වත් ඒගොල්ලන්ට ගාණක් නැහැ. ඇයි එකක් සාංශාරික වැඩුවා වූ බින්දා වූ සිල්පද වල දැනීම. දෙවෙනි කාරණේ නෝනා ඒගොල්ලෝ කළා වූ අකුසල් වල බලවත්භාවය නිසා ඒගොල්ලන්ට කවදාකවත් නිවැරදි වෙන්න හිතක් දෙන්නේ නැහැ. බලවත් අකුසල් කරන අයට නෝනා කවදාක්වත් නිවැරදි වෙන්න හිත දෙන්නේ නැහැ. මොකද ඒ නිවැරදි වෙන්න හිත නොදෙන්නේ ඇයි? තව තව අකුසල් වලට ගිහිල්ලා අවසානයේ නිරයට ඇදලා දාන්නමයි. ඉතින් ඒක කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් තමයි අපි කවදා හරි තේරුම් ගන්න. ඒ නිසා නිරේතුරුව නෝනා අතීතයේ සිල්පදයක් බිඳිලා තියෙනවා නම් අපි ඒ සිල්පදය ගැන හිතමින් නැවත ගැටි ගැටි පංච නීවරණ ඇති කර ගන්නවා නම් බිඳුණු සිල්පදය නිසා නැවත අකුසල් රැස් කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. තමන්ගේ අතින් අතීතයේ බිඳුණා වූ සිල්පද තියෙනවා නම් ඒ බිඳුණු සිල්පද ගැන හිතමින් ගැටෙමින් නැවත පංච නීවරණ සකස් කර ගන්නවා නම් නෝනා අතීත බිඳුණා වූ සිල්පදේ නිසා නැවත අකුසල් මූලයන් රැස් කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න අතීතයේ බිඳුණා වූ සිල්පද තිබෙනවා නම් ඒ සිල්පද මතකෙට එනවා නම් ඒ මතකෙට එන මොහොතේම සුවපත් වේවා කියන චිත්තයක් ඇති කරගන්න. සුවපත් වේවා කියන චිත්තය ඇති කරගන්න මොහොතේ ඔබට ආනිසංස 11ක් ජීවිතේට එකතු වෙනවා. ආනිසංස 11ක්. මොකද මෛත්‍රිය තමයි මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම ආනිසංස දෙන පුණ්‍ය කර්මය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබ දන් දුන්නොත් ඔබට ලැබෙන්නේ ආයුෂයයි වර්ණයයි සැපයයි බලයයි. ඔබ සීල් සමාදන් වුණොත් ඔබට ලැබෙන්නේ ජනප්‍රියභාවය, සභාවන් ඉදිරියට නොබියව යනවා, සිහිමුලා නොවි මැරෙනවා, සුගතිය ආනිසංස 4යි. තේන්න. ඔබ සමාධිය වැඩුවොත් ඔබට රූපාවචර අරූපාවචර ධ්‍යාන සකස් වෙන්නේ. නමුත් නොනා මෛත්‍රිය වැඩුවොත් ඔබට ආනිසංස 11ක් ජීවිතයට එකතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා ඔබ අතීතයේ සිල්පදයක් බින්දනම් ඒ සිල්පදය මතකෙට එනවනම් ඒ මතකයේ යටපත් කරලා සූපත් වේවා කියලා හිතන්න. එතකොට බිඳුණු සිල්පදයේ තුලින් ආනිසංස 11ක කුසලයක් ජීවිතයට එකතු කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් බිඳුණු සිල්පදයේ සිහිපත් වෙද්දී ඒ බිඳුණු සිල්පදයේ යටපත් කරලා බුදුරජාණන් වහන්සේගේ රූපකාය සිහිපත් කරගන්න. එතකොට බිඳුණු සිල්පදයේ තුලින් බුද්ධාංශිතියට අදාළව කුසලයක් ඔබ කරගත්තා බවට පත් වෙනවා. ඊනොත් ඉස්සරහට ගිහිල්ලා ඔබ දක්ෂණං බිඳුණු සිල්පදයේ සිහිපත් වෙන මොහොතේම බිඳුණු සිල්පදයේ තුලින් සකස් වුණේ අකුසල් සංස්කාරයක්. ඒ අකුසල් සංස්කාරය අනිත්‍යයි කියලා දකින තැන නෝනා බිඳුණු සිල්පදයේ තුලින් ඔබ විදර්ශනා නුවණ ඇති කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. එනිසා ඔබට කැමැති ආකාරයෙන් යොමු කරගන්න පුළුවන්. අතනදී කුසලයට අදාළව මෛත්‍රිය සහ බුද්ධානුස්සතියෙන් ඇති කරගන්න පුළුවන්. මෙතෙන්දි විදර්ශනා නුවණ ඇති කරගන්න පුළුවන්. ඒතොර ඔබට බිඳුණු සිල්පදයක් සිහිපත් වෙන මොහොතේම ඔබ දක්ෂණන් දෑස් දෙක පියාගෙන මේ බිඳුණු සිල්පදයේ ඔබට සතර සතිපට්ඨානට යොමු කරන්න පුළුවන්. ඒතොර බිඳුණු සිල්පදයේ සතර සතිපට්ඨානයට යොමු කරන්නේ කොහොමද? ඒ බිඳුණු සිල්පදයේ බිඳුනේ කුමක් ඇසුරු කරගෙනද? රූපය ඇසුරු කරගෙන. ඒ බිඳුණු සිල්පදයේ සකස්ුනේ රූපය ඇසුරු කරගෙන ඒ රූපය නිත්‍යද අනිත්‍යද
අන්න කායానుපස්සනාව වැඩුණා. විඳුරු සිල්පදයේ තුලින් ඔබ කායానుපස්සනාව මතු කළා ගත්තා. දැන් ඔබ මේ කායానుපස්සනාව මතු කරගත්ත මොහොතේ ඔබ තුල තියෙන්නේ ඇලෙන හිතක්ද, ගැටෙන හිතක්ද, උපේක්ෂාසාගත හිතක්ද? උපේක්ෂාසාගත හිතක්. එහෙම නැත්නම් ඔබට විඳුරු සිල්පදයේ මතක් වුණ වෙලාවේ ඔබ තුන තිබ්බේ ඇලෙන සිතක්ද, ගැටෙන සිතක්ද, උපේක්ෂාසාගත සිතක්ද? ගැටෙන සිතක්. තේන්නාද? එතකොට මේ ගැටෙන සිතත් උපේක්ෂාසාගත සිතත් නිත්‍යද අනිත්‍යද? අන්න ඔබ විදුණු සිල්පදයේ තුලින් වේදනානුපස්සනාව මතු කරලා ගත්තා. ඊළඟට දැන් මේ විදුණු සිල්පදය ගැන කායානුපස්සනාව මතු කරලා ගත්තේ, වේදනානුපස්සනාව මතු උනේ සිතුවිල්ලක් ඇසුරෙන්මයි, සිතුවිලි ඇසුරෙන්මයි. ඒ සිතුවිලි නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? අන්න ඔබ චිත්තානුපස්සනාව මතු කරලා ගත්තා. එතකොට දැන් කායානුපස්සනාව මතුවෙද්දි, වේදනානුපස්සනාව මතුවෙද්දි, චිත්තානුපස්සනාව මතුවෙද්දි ඔබ තුල වැඩෙන්නේ පංච නීවරණයක්ද, සප්තබොධංගයක්ද? සප්ත. ඒ සප්තබොධංගයේ නිත්‍යද අනිත්‍යද? අන්න ධම්මානුපස්සනාව වැඩුණා. අන්න බලන්න විඳුණු සිල්පදයේ තුලින් සතර සරිපට්ඨානෙ මතු කළා ගත්තා. එයා තමයි සැබෑම දක්ෂයා. දැන් අඟුලිමාල මනුස්ස ඝාතන 999ක් කරලා බුදුරජාණන් වහන්සේ අඟුලිමාල මම නැවතුණා ඔබ නවතින්න කියන තැන කියද්දි දෝනා, එයා බිඳුනු සිල්පද සියල්ලම සතර සතිපට්ඨානින් දැක්කා. අර අම්බපාලිය මගධ රාජ්‍යයේ හිටිය ප්‍රධාන ගණිකාව රහත් ඵලයට පත් වෙන්නේ බිඳුනු සිල්පද සතර සතිපට්ඨානෙන් දැකලා. තේන්න. ඒ නිසා දක්ෂයාට එතෙන්ට යන්න පුළුවන්. වඩාත් දක්ෂයා විදර්ශනා නූණ ඇති කරගන්නවා බිඳුනු සිල්පදයෙන්. දක්ෂයා බිඳුනු සිල්පදයෙන් සුගතිය ඇති කරගන්නවා. අදක්ෂයා බිඳුනු සිල්පදය නිසා නැවත නැවත අකුසල් මූලයන් සකස් කරගන්නවා.